සමන්තා චක්හවාලිසූ අත්‍රාගච්චන්තුදීවතා සද්ධම්මංම නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදං දම්ම සවනකාලෝ අයං බදංතා ධම්මස් සවනකාලෝ අයං බදංතා දම්මස් සවන කාලූ අයන් බදන්තහා නමෝතස්සෙ භගවතු අරහතු සබ්දම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබලදරස්ස චතු වී සාරජ්්‍ය විසාරදස්සෙ. සබ් සත්තුත්තමස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්ඥුණෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුවප පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතු වී සාරච්්‍ය විසාරදස්සෙ සබ් සත්තුත්්‍ය මස්සෙ ධම්මිසෙරස්සෙ ධම්මරාජස්ස ධම්මත්සාමිස්සෙ තතහාගතස්ස සබ්බ්න්නුුණෝ සම්මා සම්බුද්ධස්ස නමෝතස්සෙ භගවතු අරහතු, සබ් දම්මි සුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරච්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්තමස්සෙ දම්මිස්සෙරස්සෙ දම්මරාජස්ස දම්මත්සාමිස්සෙ තථහාගතස්ස සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුමු භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුන්ම නමස්කාරය වේවා දම්ම ස්වාමී ලෝකස්ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවිින් වැරදි වචනයක් පිටිනුවේවා මිති්‍යාදුෘෂ්ටික වචනයක් පිටිනවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්ම භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආරයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සාාසනාරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම්. චතුරාර්ය සත්‍ය ධරමය මව්බෝධ කර ගනිත්වා සාධෝ, සාධෝ, සාදෝ සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණ ගරුක පිින්වත්න. අද දවසේදීත් පංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තුවන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින්. ඔබෙත් මගෙත් නිවන පිණස මහාකරුණාවෙන් දේශනා කොට වදාල සුවාසූ දහසක් ධර්මස්කන්ධ්‍ය නතරින්. ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද ඉරිදා ධර්මදක්ෂිනා ධර්මානු සාසනාවේ දායකත්වේගෙන කටයුතු කරුණු ලබන්නේ. අදදින දෙවන උපන්දිනය සමරණ නොම්බර අනෝව රත්මල් ගොඩ පෝරුවදන්්ඩ පදිංචි, ගිහන්සා සයුනි දියනයට ආශිරුවාදය කරමින් ඒ දියනියගේ දෙමවපියන් දෙපල සහ පවුලේ පිින්වන්ත පිරිසයි දේශනාවේ දායකත්තේ දරන්නේ. අපිේ පිින්හතුන්ට ධර්ම දේශනාව අවසානයේ ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ධර්ම ශ්‍රවනය කරන්ට ඉඩ අවකාශ ලබාදීලා ඒ ධර්මය දාානය කරලා පරැස්කරගත්තු පිනින් අපිේ දියණියට සෙත් ප්‍රාර්ථනා කරලා ආශිරවාදය කරමමුින්. එමන අද දවස ඉරිදා ධර්මදක්ෂිණ ධර්මානු ශාසනාව ආරම්භ කරන්නයි මෙවෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද මම ධර්මදේශනාව සඳහා දහම් කතාවක් මාතෘකා කරගත්තා. ලොතුරා භාගෙවතුන් වහන්සේ වැඩවාසේ කරපු කාලෙයේ රජගහනුවර මිනිසුන්ව නැටුමං ගැයුමින්ග වැයුමිංක් සතුටු කරවන නළු නිලියෝ පන්සේ දෙනෙක් ජීවත් වනාා. මේ නළුනිිලියෝ පන්සිය දෙනා රජගහනුවර පුරාමා සහයක් විවිධ විවිධ තැන්වල දවස් හතක පමණ කාලයක් රැදිලා ඒ තැන්වල රංගන ශාලාවල්වල නැටුමින්ං, ගැයුමින්ං වැැයුමිින් මිනිසුම සතුටු කරවනවා. එදාටඔඕන්ට බොහෝ රන්්ඩිදී මසු කහවනු ලැබෙනවා ඔවුන්ගේ රංගනය ඉදිනට බලන් අති විශාල පිරිසක් ඒ තැන්වලල්ට රැස් වෙනවා. ඔවුන්ගේ රංගණයන් දෙකළම් එන පිරිස කොයි තරන් සතුටු වෙනවද කියලා කියන්නේ. බලන්න එන ජනතාව. තමන්ගේ අතේතියෙන මිලමුදල් අර නටන වයන ගයන ඉන් නඩුල්ලිලියන්ගේ ඇඟට විසි කරනමලු. ඒ තරන් සතුටු වෙනවු. දවසක් මේ විදියට එක තැනක මොවුන් රංගනයක් ඉදිරිපත් කරනකොට. ජගහනුවර එක්තරා සිටු පවල්ලක හිටපු උග්ගසයන කියල සිටුවරෙක් මේ රංගන භූමියකට ඇතුල්ලුණා තමංගයාලුවත් එක්ක. තිෙ දා මේ උගගසේන සිටතුමා දකිනවා නිලියන් අතර බොහෝම ලස්සන් රූපියයක් තියනෙ එක නිලියක් නටනවා. ඇගේ නර්තනය කෙරෙහි පැහැදිලා සිටතුමාගේ හිතේ ඇකෙරී ඇල්මක් ඇතිව වුණා. සිටතුමාට තමන්ගි හිතේ උපන්න මේ සිතුවිල්ල තමන්ටව තිවත් කරගන්න බැරි තරමට බැඳුුවට. තින් ඇ කෙහි උපන්න ආදරයත් එක තමයි සිරිතුමා ගෙදරගී. ඇති මේ කාරණාවෙන් සිටපුත්‍රයාගේ හිත වෙහෙසකරෝපු නිසා කාත එෙක්කවත් කතා බහකුත් නැතුව ආහාරපානාධයක් ගන්නෙත් නැතුව කාම්බරේටම වෙලා ඇඳේ වැත්තෙරලා හිටිය. දෙමවපියෝ කලබල වුණනා පුතාට අසනීපයක් වද්ද කියලා. ඇති පුතාගේ ළඟට ගිහිල්ලයි කාරණාවහනකොට උකසෙන සිටතුමා දෙමව්පියන්ට තමන්ගේ කාරණාව මතක් කලා නමුත් දෙමවපියෝ හපු ගම ෝජනාවට විරුද්ධ වඩා. එකට හේතුව තමයි. පි අත්ති ඒ කාලෙ මේ කොල බේදය කියන එක බොහොම තදිින් පැවතිච්ච කාලයා. කොලයන් අතර තියන උස්පහත් බව එකල මිනිස්සු විශේෂීම සල කල තියෙනවා. උසස්කොල පහත් කොල්ල කියලා. පිගති මෙතනති විශේෂ කරුණා කේ පෙන්ගතුට මතක්කලොත් හොඳයි කෙල හිතනව මේ කොල බේදිය කියනක් අපේ භා්‍යතුන්හන්සේ ධර්මේ තිය කාරණාවක් නැ වේ. සමහර කෙනෙකුට මේ ධර්මී මේ කරුණු විස්තර කරන තැන්වල සඳහන් වෙන නිසා එක බුද්ධ දේශනාවක්ද කියලත් සමහරයට සැක සංකා තියෙනවා. පිහතුන කොලබේදිය කියන එක භාගතුන් වහන්සේ ප්‍රතික්‍ෂේපකරප දෙයා භාගතුන් අහස දේශනා කරන්නමකක්ද. මේ ලෝකයේ කවදාවක් කෙනෙක්ව උපතින් උසස් කියලා තීරණය කරන්නත් බෑ උපතින් පහත් කියලා තීරණය කරන්නත් බෑ උපතින් වෙදන්න බෑ කියලයි කියන්නේ. කෙනෙක් උසස් වෙන්නේ කෙනෙක් පහත්වෙන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරණ කර්මය මත. කරන ක්‍රියාව මත, කම්මනා වසලෝ හෝතයේ කම්මනාහෝත බ්‍රාක්්මනෝ. කරන ක්‍රියාව අනුව තමයි කෙනෙක් උසස් කෙනෙක් වෙනවද කෙනෙක් පහත් කෙනෙක් වෙනවද කියලා තීරණය වෙන්නේ. බුදුරජාණන් වහන්සේ පුද්ගලයන්ගේ හැසිරීම අනුව තමයි උස් පහත් බවබෙදුවේ. එකට කොයි තරම් තැනක් අපේ ශාසනෙන් ලබල දීල තියනවද කියන්නේ. ඒ ාගතු වහන්ස සෝම හශ්‍රාවකන් වහන්සේ අතර විශේෂශග්‍රස්ථානයක් ලබල දෙන්න උසස් කොලෙක් පැවිදිවෙච්ච භික්‍ෂූ නතරින් අග තැන්පත් කියලා කාලි ගෝදාය බද්ධිය කෙළ මහරහතන් වහන්ේ නොමකට. එතන උසස් කොලේ කෙළ භාගතු වන්සේ හැඳන්නනවේ. උසස් ආචාර පැවතුම් තිබිච්ච පෞල්ල කියනක. හැසිරීම ෝසත් කනබොන විදදි අඳින පලිදන විදි කතා බහ කරන විදිහිතන විදදි. එකනෙකා අතර කටයුතු කරන විදි මේ අතර උසස් භවක්තියනවා. එ උසස් චර්යාව කියන එක භාග්‍යතුන් වහන්සේ අතිශේම වරණනා කරලා තියෙන කාරණාව. අපි නිරන්තරෙන්ම ධර්ම දේශනාවන් වලදී ඒ කරුණු කාරණා අපේ බිහතුට නොයෙක් වර මතක් කරලා තියෙනවා. කෙනෙකුගේ හැසිරීමහොයි විදිියකට ද අේ පවත්වා ගතයොත්තේ අපේ සිහිය පින්හතුන එතුළින් හොඳින් වැඩෙනවා. අපි පරිහරණය කරන දේවල් තියන තැන්. අපි හොඳ සිහියකින් කරොත් පින්හවතුන සිහයක් වැෙන්නේ. නැතන් මේ සිහිය කියල කියන්නේ. භාවනා කරනකොටට විතරක් මතක් කරගන්න වන කරුණක් නෙවේ. ඒ භාවනාව තුලින් තමයි පංවතුන අපේඒ ප්‍රයෝගිකව අපඒ පුහුණු කරන්නේ. යම් කිසිදයක් අධ්‍යනය කරන්නේ අන්නක තමයි භාවනාවෙන් කරන්නේ. එතුරේ අධ්‍යිනය කරපු දේ අපි ඉගනගත්තු දේ අපි වඩපුදේ අපේ ජීවිතය තුළ පවත්වාගන්නක තමයි, එක ප්‍රතිඵලය තැන් කෙනෙක් අපිහිතමකෝ. දේර්ග කාලයක් භහාවනා කරනම කියල කියනවා. නමුත් අඩුමතරමි පිින්හතුනිමේ තමන් පැලැදගෙනන්න පාාවහන් දෙකවත් පිළිවලකට තැනක ගලවල ඇතුල් වෙන්න බැරිනම්. එමනැත්තන් තමම් පරිහරණය කරපු දේවල් පිළිවලකට තමන්ට යම්යම් තැන්වල තියාගන්න බැරිනම්. ඉරිින් අවුරුදු සීයක් භහාවනා කළත්න් ඒ භහාවනා කිරීමේ ප්‍රතිඵලයක් නේ. ගො භහාවනාව තුළින් වඩන්න සිහය. එකොට ඒ සිහය, මොත්තකම තියෙන්න්න ඕන. ආහාරපාන ගන්නකොට අඳින පලදිනකොට යනේනකොට එක නිකා එක කතාභා කරනකොට හොඳ සිහිීයක් තියෙන්න්න ඕනෑ. ඉතිං ඒ සිහය පංවතුනි හරියට වැඩෙන්නේ නැත්තාං. හරියට නිගන් අර භාවනා කරනව කිව්වේ එක. සිදුරුුවේච්ච මල්වට්ටියකට වතුරු පුරෝණෝ වගේ. එක ප්‍රතිඵලයක් නේ හිස් කෙනෙක් වගේ නමට භහාවනා කරනවා නමුත් ඇතුළ දෙෙහිස්. ඉතිං ඒ වගේ පින්ංහතුනි අපිට ඒ ආචාරගෝචර දියුණු වෙන්න නං හොඳ සිහයක් තියෙන්න්න ඕනෑ. දෙ ඒ සිහිය අප තුළ දියුණු වෙනවා අපි කරණ හැම දේම පෙන්වතුන බොම සංයමයකින් සංවරව කරන්න පුළුවන්න. දෙ ඒක තියන ලොක්කුම වාසිය තමයි, කෙලෙස් උපදින ස්ථාන හඳුනාගෙන ඒවයින් වලකින්න පුළුවන් ඉඩකඩ ලැබන්න. එකක තමයි එක තබන ලොකුම දියුණුව. තේම නම්ේ උත්ස සාචාරගෝචර සම්පන්න කෙනෙකුගගේල්ඟ තියෙනවනං. ඒ කියනා තමයි උසස් භාාවයට පත්වවෙන්නේ භාගතුන් වහන්සේ මිනිස්සුන්ගේ උස්පහත් බව බෙදයාන්න එහෙමයි නතන් උපතින්නේෙේ. නමුත් ඒ කාලයේ බ්‍රාක්්මණ දහමතුල්ල විධ විධ ආගම්වල විවිධ විධ සංස්කෘතින්වලම කොල බේදය පින්වතුන තඳින්ම තිබුණා. ති ඒකට අනුව ඒ කාලේ පින්වතුන මේ නටන ගයන වයන මේ නාටික කුලය නලුනිිලි කුළේ හඳුන්වල තියනෙ පත් කො හැතිියයට ඒම ටු පවුල්ල මපියෝ පොතාගේ ඕෝජනාවට තදීමම විරුද්ධෝන විරුද්ධ වෙලා කිවපුතේ වාටෝ වගේ තැනකින් කටයුත්තක් කරගන්නක ගැලපෙන්නේ. අපි මීට වඩා හොඳ තැනකින් පපුතාට කටයුත්තක් කරල දෙන්න එතකං ඉවසන්නකිව්වා. ඉතිං ඒ වෙලා වෙදී පොතාප් දෙමවපියන්ට උත්තර දුන්නේ. මට ඒ විවාහේ හැර ඒ ස්ත්‍රී හැර වෙන කවුරුුවත්්‍යපා කියලා දෙමප කල්පනර දැ. පුතා මේකින් මිදෙන් ත්නේ. ආහාරපාන ගන්නත්නේ ඔහමීන්දල ලෙවෙල්ලා මැරල්ලග ොත්ත අපට පුතිෙකුත්නෑ. එනිසා දෙමවපියක්ක මැත්තිෙන් ුනත් එක පනිවිඩ කරුවකොට කහවනු දහත්දීලා අර නිිලියගේ ගෙදරට පිටත් කරල යැව්වා මෙ කහවනු දහ දෙමවපියෝතියාගෙන තමන්ගේ දියනියව මාලිගාවට වන්න කියලා. ඉරි පනිවිදරුව. තරුණියගේ නිවසට ගිහිල්ල පියා හමුවෙලා සිටුමාලිගාව පනිවිඩේ කිව්වම ඒපියා පනිවිඩ කරුට උත්තර දෙන්නේ. අපේ දුව කවදාවක් කහවුනුුවලට දෙන්නේ නේ. දුවව විවාහකරගණ්ඩ කැමැත්තක් තියෙනව නං. ඒ කෙනට පොළුවන් අපේ ගෙදරෙන්න. දුව විවාහ කරගෙන මේ ගෙදරම වාසය කරන්න පුළුව අපි දුව පිට දෙන්නේ නෑ කිව්වා. ති පනිිවිඩ කරු ඒක ගිහිල්ලා සිටතුමාට මතක් කරාම ගස සිටතුමාටමක කියනවා පුතේහවදාවක් කෙරෙන් නෙති දෙයා. පුතාට මේතරන් සැපවිදධෙන මාලිගාවක් අතැහැරලා ඒවගේ දුක්විදන ගෙදරකගහිලා ජීවත්වන පුළුවන්ද. එනිසා දැන්වත් ඒෝකින් මෙ දෙන්න කියල දෙමවපියෝයි යාලුවයි නෑය ඔක්කොමැවෙල කිව්වා එ තරුණීගේ නිවසෙන් යෝජනා කරන්නේ. ඒ නිවසයඇවිල්ල පදිංචූනොත් විතරක් විවාහ කරල දෙන්න ඉති ගහමුණනොත් දගසේයන සිටුපුත්ත්‍රයටට ඒ සිටුකුලේ අත්හැල්ලා අර ෙදරට යන්න වවා. තිනෙටකො ඒ ෙදර ගිහිල්ල ජීවත්වීමින් දුකසේනි. ඉතිං ඒනිසා සිටතුමා පුතාට කියන උපුතේ දැංවත්වයි අදහ සත්හැරගන්න කියලා. නමුත් මේ රාගේ කියල කියන්නේ. මේ ලෝකේ බයානක ගින්න. මේ ලෝකේ තිය අති භයානකම ගින්න ක්‍රාගය කියල කියන්නේ. පොරුෂිකු ගිහිත. මේ ලෝකේ යම් රූපයන් වලට ප්‍රිය කරනවනං භාගතුන් වහන් සේදේශනා කරලා තියන්නේ. ෂයක ගැස ප්‍රියරන රූපතර ඉහලිම්ම තියෙන්නේ ස්ත්‍රීරෝපය කියලා. පුරුෂයකුගේ දෙසාවන් ප්‍රියකරන ශබ්දයන් තියෙනවනම් මෙ ලෝකයේ ප්‍රතගජන පුරුෂයාගේ දෙසවන් දෙක පිනවන ඒ ශබ්්‍යයන් අතර ඉහලිම්ම තියෙන්නේ ස්ත්‍රී ශබ්දය. භාගතුනාන්සේ මෙහහිම දේශනා කරල තියෙනවා. එතුොර මේ සිටතුමාට තමන්ගේ සිටුමාලගේ අත් අහරිනවා කියනෙ ඒතරන් ලොකොදයක් නෙවී. ඊට වඩා බැඳගත්තු සිතුවිල්ලා කිතේ තියෙනවා. එනිසා දෙමවපියන්ට කියලා අවසරරගෙන සිටුමාලිගාවෙන් සඳහටමයි ගුණ. උදගසෙන සිටු පුත්‍රයා. අර තරුණය හොයාගෙන නිවසගේල පදිංචි වෙලා ඇයවත් විවාහකරගෙන. ඒ නිවසේ ඇත් එකේ කටවාසය කලා. තිදැන් ගෙදර ගිහිල්ලා සිටුතුමා දැන් එහඒ කටයුතු කර කර තමයි ඉන්නේ. දැන්ධනේදේ පල එමනැත්තන් අතරපයට සේවකයෝ මේ කිසිවක්න්නේ දැඟ ඉන්න සිටුකුලයකනවේනි. ඉතින් ඒනිසා උගසේන සිටතුමා ගැල්ලිහනවා ගොුණුන් බදිනවා ගොනුන්ට තන කොල දෙනවා.ඒවගේම ශිල්පදක්වන තැන්වල තියෙන බඩුමූටු කරේතියාගෙන හෙටම හිටා දිනවා. දරදිය ගෙටගේනවා. හැලිවලංකෝප පිඟං හෝදනවා උයනව පිහෙනවා මෙවතමයි කරන්නේ. ඉ ඔහොම ඉන්නකොට මේ තරුණයට උග්ගසේන සිටතුමාට දාව පපුතික් ලැබුණ. මේ තරුණිය පුතා නලවනකොට හැමදාම කවයක් කියනවා. ගැල් රකින්නාගේ පොතා, බඩු අදින්නාගේ පුතා. කිසිවක් නොදන්න හෝගේ පොතා බද්බුදිින්නාගේ පුතා, නාඩඉන්න කියලා කවිියයක් දෙ ොයි කවිය කිය කිය තමයි අර තරුණිය තමන්ගේ පුතා නලවන්න. සිටුතුමා දවස් කීපයක් මේ කහාගෙනින්දලා බිරිඳගින් අහනවා ඔය කියන දරුනැලෙවිල්ල මේ මට රිදෙන විදිර කියන එකක් නේද. නොම්ඹොය ම ගැන නේද ඔය කවියෙන් කියන්න කිව්වා. එතොට ඉතින් තරුණය පිළිතුරු දෙන මවූ ඔයා ගැන කියලා තමයි ම මේ දරුවනලවන්න. ඉරි ඒ වෙලාවෙදී සිටතුමා කියනවා හොඳයි. නොඹ ඔයි විදිට නම් මට සලකන්නේ. ඔයි විදිට නම් මට දැන් කටයුතු කරන්නේ මම කොමොහෝතක් මේ නිවස ජීවත්වෙනෙනේ මමේ නිවස දාලයනව කිව්වා. ති බිරි දත්මොකද කලින් සිටතුමාට කියනවා තමුම් මේ ගෙරී ග කියියත්. යි මේ ගෙදර හිටියත් එකයි ගියයි කියල මට පාඩෝකූත්නය හිටියයි කියල මට ලාභකුත්නේ. මොද තමුන් මමං විවාහකරගත්තේ මගේ කැමැත්තකටට නෙවී. මෙතන ඇවිල්ල තමුන් සියදිවි නසාගන මැරණම කියලා කාරණාව කිව්නිසේ මං විවාහකර ගත්තේ. එතම් මගේ කැමැත්තකට විවාහකරගත්වය එකත් නෙවේ මේ කිවවා. ඇති ඒ වෙලා වෙදී සිටතුමා කල්පනා කරනවා මේ බිරිඳගේ උුද්දච්චකමයි. මෑ මේ විදිට උද්දච්ච වෙලා ඉන්නේ වෙන කිසිවක් නිසා නෙවෙේ. මගේ තියන රූප සම්පත්තියයි මෙගේ තියන්න නර්ථන හැකියාවයි නිසා. මොද මෑතමයි ගෙදරට බොහෝ ධන අරගෙනෙන්නේ. එනිසා මැගේ හිතේ මේ තියෙන උද්දච්චකමයි මේ වැඩිකරගෙන තියනන්නේ නිසයි. ති මෑයට පාඩමක් උගන්වන්න නම් මෝංගි ශිල්පේ මත්තිගෙන ගන්න ඕන කියලා මාමණ්ඩිය දවසක් බොන්න ගැහිලා මා මණ්ඩියගින් ඔුන්ගේ සියලු ශිල්පටිකගෙනගත්. දිින් උද්ගසේනත් බොහෝම කෙට්ටිකාලයකින්. සියලොම ශිල්ප ශාස්ත්‍රටික ඉගගත්. ඉගෙනගෙන රජගහනුවරට පනිවිඩයක් යවනවා අසවල් දවසි අසවල් තැන උද්ගසේන සිටු පුත්තරයා සන්දර්ශනයක් පවත්වනවා. ඒ සන්දර්ශනය බලන්න එදාට පිරිස රැස්වෙන්න කියලා පනිිවිදියක් යව්වා. වෙනදට වඩා එදා පංවතුනි පිරිස රැස් වුණ මෙ සන්දර්ශනය බලන්න. එකට හේතුව තමයි සන්දර්ශනයට වඩා සන්දර්ශනය පවත්වන කෙනා ඒ කාලේ රජගහනුවර ප්‍රසිද්ලයි. ඒ වගේ කෙනෙක් පවත්වන කාරණාව කිව්වම මිනිස්සු අනිද්ධවස්සල සදර්ශනය බලනනවට බඩා උනන්දුවෙන් පිරිසර ඇස්ස වනා. ති මනි මෙදා පිංහතුන ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහාකරුණා සමාපත්ති ඥාණීෙන් ලෝකයේ දිහා බලනකොට වහන්සේ දකිනවා මේ උද්ගසෙන සිටතුමා. සාමාන්‍ය කෙනෙක් නෙමයි මුොහු සසරේ බොහෝ පින්පොරපපු කෙන. මගේ මේ ශාසනයේ තුළ අරහත්ඵලේ ප්‍රාර්ථනා කරගෙනම පින්කරපු කෙනෙ මේ ජීවිත කෙටි දහම් පදේකින් මුළු චතුරාර් සත්‍යය ම අවබෝධ කරගන්ට පොළුවං ඥානයක් සම්පූර්ණවිච්ච කෙනි ඔහුට අද බන කියලා ඔහු අරහත්මාර්ගයට ගත්තෝත්, ඒ දරමශ්‍රවනය කර අතිවිශාල ශ්‍රාවක පිරිසක් සසරින් මිදන බවදැනගෙන භාගිවතුන් වහන්සේද උගගසේන සිටිුපුත්තරයා සන්දර්ශන ඉදිරිපත්තරන රංගහලට. භික්ෂුම හා සංගරාත්නෙත් එක වැඩම කලා දැන් උදගසෙන සිටතුමා රංගන භූමියයේ රියන් හැටකවිතර උස උන කනුවක් මත නැගලා කනුව උසයි රියන් හැටක් විතර. මෙනි මේ කනුව මුදුනට නැගලා ඒ කනුව මුදුනේ ඉඳලා උඩට පනිනවා. උඩ පැනල කරනං හයක් විතර ගහනවා. ආයිමත් නැවත කනෝ මුදුනට පනිිනවා. වැටෙන් යනකොට අල්ලගන්නවා. ආයිමත් මුදන ඉඳලා ඔයි විදිට කරණන් ගහනවා. මේ ප පිතුන බොහොම භානක කාරණාව. ති ඒනිසා මිනිසුන්ම පුදුම කරවනවා. තින් මිනිස්සු පුදුම කරවන කාරණාවන නිසා තිෙන් පිංහතුනී. එදා අත්ති විශාල පිරිසක් ඒ දිහා බලල සතුටෝන. ඔල්වර සන්දයන මාත්පොඩි ගහනවා.මිනි මේ සිදුවීම වෙන අතරේ තමයි භාග්‍යතුන් වහන්සේ රංගණ භමීට වැඩම කළින්. එදා ාග්‍යතුන් වහන්සේ නිකම්මනේ වේ වැඩිය. දෙෙතිි ම ර්ෂ ලක්ෂණ යන්ගේ. අසුවක්කනු වැංජනයන්ගෙන් ශඩ්වර්ණ ගණබුද්ධරශ්මි මාලාව සඳක චක්‍රාවාටයක් වගේ බබලවාගෙන හරියට මැනිික් පර්වත වටකරපු ස්වර්ණ පරවතයක් වගේ භාග්‍යතුන් වහන්සේ බැබලෙමින් බැබලෙමින් ්‍රරංගඩ භූමියට වැඩම කළේ. මැනිික් පරවත ගණනාවකින් වටකරපු, ස්වර්ණමය පරවතයක් වගේ භාග්‍යතුන් වහන්සේගේ රුව දිලිසෙන්නේ. ඒ බුදුරුව දිහා දැකපපු යම් කිනිෙක්. ඕගේ ඇස් දෙක ඒ බුදුරුවෙන් අහකට ගන්න හිතේෙන් නිනේ. ඒ තරන් ඔවුන්ගේ දෙනෙත් දෙක පින් වතුන සතුටු කරවන. ධර්මය සදහන් කරලා තියෙන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුදුරුව. මිනිසුන් දැකල බයේ පලායන තිරිසන්ගත සතෙකුගේ දෙනෙතෙ ගැටනො. මිනිසුන්ට යි පලායන ඒ තිරිසන්ගත සතා භාගතුන් වහන්සේගේ ඒ බුදු සිරුර දිහා. නොගසා ඇසපිය නොගසා බලාගෙරින්වා කියලා යම් තිරිසංගත සති ඒ බුදුරුව දැක්කොතින් ඉදිරියට තබන්න උඩට ගත්තු පාදය බිමතියන්නේ සතා ටමතක වෙනවල් ඉතින් මිනිසුන්ට බයේ පලායන තිරිසංගත සතා භාග්‍යතුන් වහන්ේ ගෙරුව දැක්කම මෙහෙම නම් හැසිරන්නේ පිඟතුන මනුෂ්‍යකයි රූපය හඳුන නෑ ලස්සනවලස්සන බෙදල දක්වාගන්න පුළුවන් මනුෂ්‍යසට ඒ බුදුරුව ගැටුනම. ඔන්ගේ ඇස කොයිතරම් සතුටින්ක් පිනායනවද. ඕන්ගේ හිත කොයිතරම් සතුටට පීතියට පත් කරනවද. එදා රංගන භූමී හිටපු සියලු දිනාගේම පින් ඔතුනිහිත් සතුටු කරා බුදුරුවේ. දැන් කිසිවෙක් සිටුතුමාගේ රංගනය දිහා බලනවනිෙවෙයි භාගතු වහන්සගේ බුදුරුව දිහා බලංගෙන්නේ. තිං සිටිතුමා කල්පනනා කරා. දැ කවරුවත් මගේ දිහා බලාගෙනනේ ඔක්කොමීනේ භාග්‍යතුන් වහන්සේගේ දිහා බලාගෙන. ඉතින් හිනම් මදැන් තවදුරටත් තරංගනී යෙදීම පලක් නොවෙන බව දැනගෙන සිටතුමා රංගනී ඉදිරිපත්කරන එක නතර කරා. බුදුරජාණන් වහන්සේ දැක්කා සිටතුමා රංගනයේ නතර කරා කියලා ඉතිං ඒ වෙලාවෙදී මුගලන් මහරාතන් වහන්සේට කතා කරල භාග්‍යතුන් වහන්සේ මුගලන් මහරාතන් වහන්සේ ඇතිේ පනිිවිඩයක් යවනම යන්න. සිටතුමාට කියන්න එක දිගටම නොනවත්පා රංගනී යෙදන්න කියලා. මුගල නමහරාතන් වහන්සේ සිටතුමාට මේ පණිවිඩිය මතක් කරාම සිටතුමාගේ හිත බලවත් සම්නසද පත් වනා. සිටතුමාගේ හිත අතිශීමම සතුටු කරා ඒ පනිිවිද්‍යහලා. ඇයි සතුරු කරේ. බුදුරජාණන් වහන්සේ ත්‍රංගණභූමීට ඇවිලතිය නෙ වෙන දේකට නෙවෙේ මගේ මේ රංගණය බලන්න කෙලෙ හිතුුණ. ඉතිින් එහිමි හිතපු සිටතුමා උන් ලෝකටම ශ්‍රේෂ්ට සම්මා සබදුරජාණන් වහන්සේ තද රංගණභූමීටවිල්ල මගේ රංගනය බලන්න කියලා හිත සතුටු වෙච්ච නිසා කලින්තත් වඩා වීරීෙන් රංගන ඉදිරිපත් කරා මොහොතක්කේ දිහා බලාගිනිට බොභාගතුන් වහන්සේ සිටතුමාට කියනවා උග්ගසේන. නොුවනැත්තහවුන් විසින් කළයුත්ත අති තනාගත වර්තමාන ඉස්කන්දයක්කිරෙහි ඇලීම හැරදමා ජාතිජරා මරණ කියනමේ දුක්කොලි මිදීමයි. හරියට නුබේ ඔය රංගනය වගේ දැන් සිටතුමා උනගසී මුදුනට ගිහිල්ල උඩ පනිිනවා ආයිමත් බිමට වැටෙනකොට ඒ ගහ මුදුන අල්ල ගන්නවා ආයිමත් අතහැරල උඩට පනිනවා ආයමත් අරකල්ල ගන්නවා භාගතුන් අහන් සිදේශනා කරනවා සසරේ ඇවිදින ම පෘතග්ජන සංසාර සතවයත් ඔය වගේ සංසාරය විදින සසර සත්්‍යයත් භවය අල්ලගන්නවා, ආය අත්හරිනවා, අල්ලගත්තු භවය ආයි අතහැරලා වෙන භාවයක් අල්ලගන්නවා. ඒ භව අතහැරලා තවභාවයක් අල්ලගන්නවා. මෙහිම මෙිහිම භවීම් භවයට භවීම් භවයට ඇලිලා සසර පවත් වෙනවා. තින් මිනිම මේ සසරට බැඳන්නේ. සසරට ඇලෙන්නේ උගසේන තන්හාව නිසා. ති භාගතුන් වහසේ දේශනා කරනවා. මුංචපූරයේ මුංච පච්චතෝ මජ්ජයේ මුංච භවස්ස පාරකෝ සබ්බත්ත විමුත්ත මානසෝ නැපුන ජාති ජරං උපේසහීසිී අතීත පංචස් කන්දේ කිරහි තියෙන තන්හාව මුදාහැරුවම අනාගත පංචස් කන්දෙහි තියෙන තන්හාව මුදාහැරියම වර්තමාන පංචස් කන්දයහි තියෙන තන්හාාව මුදාහැරියම ආං ඒකිනා මේ බවයිෙන් පරතෙරට යනවා. බවයෙන් පරතෙරට ගියපුකිෙනාට ජාති ජරා ව්‍යාදි මරණ දුක්ක කියන මේ දුක්ක දෝමනයක් සැන් වලට ලක්වෙෙනනේ. එයත් දුක කියන එක සම්පූර්ණිම නැති කරනවා එකෙනා සැපුව භාවය ලබනවා. නිර්වාණ සුවය ලබනවා. ති භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ තන්හාව නිසා තමයි මේ සසර සත්්‍යයාව සසර බැඳල තබන්නේ. වෙද තන්හාව කියන්නේ පින්වතුනී බොහොම භයාන කිිලස් ධර්මය. මේතාක් සංසාර ගමනී අපියම් දුකක් වින්දද ඒ විඳපු සියලු දුක්වලට පින්වතුනි මූලබේජය තමයි තන්හාව. අපි සසරට පින්වතුනි බැඳෙනවා මෙනිමේ තන්හාව නෙමිති දන්වෙලේ. මකුළුවා දං දැලක් කෙලෙනවා. ඒ දැලේ නාබිය ඉඳගෙන ඒ දැලේ වහන සත්තු අල්ලල ගිහිල්ල යුෂවරාගොනවා. අපි තන්හාව නැමැති මේේ දැලසරේලලා. ඒත් අන්හාාව නැමති දැලේ පටලැවෙන ප්‍රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මෙන්න මේ සියලු දේවල්ල එක ඇලිල බැඳලා. අපි ඒ යුෂවරාබොනවා. නමුත් අන්තිවට බන්නොකොට සාරයක් නේ. අපි සාරය තියෙනම කියල හිතල තමයි එවට බැඳින්නේ. ඉවට ඇලෙන්නේ. නමුත් අන්තිවට බලන්නකොට එක සාරයක් නේ. ඒමුලිින් ආසාවින් ලබපු දේවල් පසෙ පසි යනකොට පින්හතුනි අපට ආසාවල් නැතිවෙලා යනවා. ඒ දුක නැතිවෙලා යනවා. ග ඒ ඒකෙතිවිි චාසාාවපට නැතිවෙලා යනවා. එකති විච් ඇල්ම අපට නැතිවෙලායන ඕනම දෙයක් පින්වතුනි ප්‍රියයි කෙලා අපි අල්ලගත්තනං. ඒ ප්‍රියයි අල්ලගත්තුූ හැම්ම දේක මවසානය පින්ගවතුන පට දුක්නි. අපි පාවිච්චි කරලා ඒක දුකක් ලබනවා එහෙම නැත්තං එක විනාශ වෙලා දුකක් ලබනවා එක නැතිවෙලා දුකක් ලබනවා එකන්සතු වෙලා දුකක් ලබනවා මොනවාහරි දෙයකින් දුකක් ලබනවා. නමුත් ඒ දුක ලබ ලබත් ආය තවතව තව තව තවතව මේ පංචකාමයට ඇලෙනවා. දව සකර භික්ෂූන් වහන්සල පිරිසා රජුගේ මාලිගාවට ගියපු වෙලාවක එදා ගෙනල්ල තිබිච්ච හොරු පිරිසක් බැඳල තියෙනවා දකිනවා සමහර හොරුන්ව දංවැල්වලින් බැඳලා සමහර හොරුන් උල්ලෙල හිතවලා සමහර හොරුන් යකඩ දඩු කදවල්ලල ගහලා ති මේක දැකල කලකිරලා ඒ භික්ෂු හන්සේලා භාගතු හන්සේගේ ළඟටඇවි ලනවා ස්වාමීණී අපි මෙන්න ම මෙිහි මධදැකීමක් ලැබවා ස්වාමීණි මේලෝකයේ ඔය බන්ධනයට වඩා තවත් දැඩි බන්ධන තියෙනවද කියලානවා. අ සිරගෙදර සිරකරුවෝ දංවැල්වලින් බැඳපු බැඳීමට වඩා තවත් බන්ධන තියෙනවද කියහනවා. භාගතුන් වහන්සේ කියනවා මහණනි ඔය සිරගෙදර සිරකරුවෝ බැඳපු බැඳීම් මොනොවද. සසර සත්්‍යයාව තන්හාවෙෙන් බඳිනෙ බැඳීම තරම්. ඒ ැීමක් වත් බැදනයන්නකි. මේ ලෝකේ තින භයානකම බන්ධනය තමයි සසර සත්‍යාව තන්හාවෙන් සසරට බැඳීම. වතුපිටිවලට ගේ දොරවල් වලට මිල මුදල්වලට රන්රිදීවලට අමුදරුවන්ට මේවාට කෙලෙස් වලින් බැඳන බැඳීම තමයි මේ ලෝකේ තින භයානකම බැදීම. ඔව බැඳීමම් නෙේ කිව්වා. බදුරජාණන්හන්සේ පෙන්වල දෙනෝ මේ තන්හාවීෙන් තමයි මේ සසර සත්‍යාව මෙවට බැඳෙන්නේ. ඒකනේ රට්ටපාල හාමුදුරුවෝ කෝරව රජතුමාට කියන්නේ. අපි රට්ටපාල හාමුදුරුවෙන් කතාවත් යම් යම් අවස්ථාවන් වලදී කරුණුකාරණ විස්තර කර ජපේ පින්ගොත්තුට දේශනා කල තියෙනවා. රට්ටපාල හාමුදුරෝ කියන්නේ. විශාල ජනපදයක ඒ ජනපදේ ප්‍රධානියගේ පුතා. නමුත් පැවිදි වුණා. අරහත් පලියත් ලැබවා. පියාව සසරින් මොදවන්නට බණ කියන්න උනන්සේ ගමට වැඩපු වෙලාවේ. කුරුරටේ රජුවෙච්ච කෝරවරයිතුමා ඕන ගැවුණ. රජවහනවනේ ස්වාමීණී ඇයි ඔබවහන්සේ මහනුණී කියල මී තර සම්පත්තියා ගෙන. හට පල හමුදුරු පිළිතුරු හතරත් දෙෙනවා. එක එක් එක පිළිතුරක් තමයි. ඕනෝ ලෝකෝ අතිික්තෝ තන් හා දාසූ. මේ ලෝකයේ කවුරුවක් කිසිවෙක් කවදාවත් සතුට වෙලා ඉවර කරන්නේනේ. කවදාවත් මහරජ මේ ලෝකයේ කිසිවෙේ කෘප්තිමත ෘප්තිමත්්භාවේට පත්වෙල්ලා අවසංවෙන්නේිනේ. මේ ලෝකයේ සසර සත්්‍යයා හැම දාම මට මදී මට මදී මට මදී කියලා හැමදාම කරණ සතුට හොයෙනවා. ඇයි මහරජ අතික්තෝ තන්හා දාසෝ. මෙ තන්හා වතික්‍රමණය කරනවා. කැනේ පුද්ගලයාව. තන්හාවිං දාසකම් කරනවා. තන්හාාවට දාසකම් කරන නිසා මෙ තෘක්තියට පත්වීම කවදාවත් කෙලවර වෙන්නේ කහවනු වැස්සක් වෙස්සත් ඒත් කියන්නේ තව ලබුණනම් හොඳයි කියලා. ඉතින් තන්හාව කියන්න යන්නේ වගේ භයානක කාරණවා. විහොඳ ජාත කතාවක් තියෙනවා. පංජාත කතාාව මෙතන අද සම්පූර්ණිම විස්තර කරන්නේ නෑ අපි ඉදිරි දවසක යම අවස්ථාවක් ලැබුණුත් ි ජාතක කතාව සම්පූර්ණයම සාකච්ඡා කරමු ජාතකේ නම තමයි ගංගමාල ජාතකය. හරි අපූරු ජාතකයක් මේගඇතරම ජාතක කතාවෙන් විශේෂයෙන්ම ඉස්මතු කරන සීලයේ ගැන සිල්රැකීමේ වටිනකම ගැන අපි ඉදිරි දවසගේ පිළිබඳුව වෙනම අපේ පින්වතුන් එක සාකච්ඡා කරමු. බොම ලස්සන ජාතකයක් ගංගමාල ජාතකය කියන්නේ අපේ මහබෝසතාණන් වහන්ස ඒ කාලේ රටී රචු. අගතැනින්ටන්ගන්න අපි පිහතුට විේෂ කරුණ කියන්න ඒකාල පිහතුනි මේ රජුගේ මේ රාජ්‍ය පැවතිච්ච ප්‍රදේශයේ එකල ඇතුළු නුවර පිටත නොුවර කියල නෝරවල් දෙකක් තියෙනවනි තරම ඇතුළු නුවවර තියෙනම දවාරවල් හතරක් සතර දිසාවට තමයි ඒ දවාරවල් හතර පිහිටල තියන්නේ තිං එක්තරා පුරුෂය කම්කරුවේ උතුරු වාහල් කඩේ ජලය සම්බන්ධින් රැකියාවක් කරනවා. සහලට වැවෙිගොඩ දානකක් වෙන්න පුළුවන් වගේිමි ජලයේ සම්බන්ධින් තමයි රැකියාව කරන්න. තු රැකියාව කරපු මේ පුරුෂයාට අඩමසක් කැටියට වැටුපක් ලැබෙනවා. ඒඉල්ල ලබපු වැටුපින් අඩ මසක් එකතු වෙනවා. තිමේ පුරුෂයා මේ අඩමස ගඩල් ගොඩක් කස්ේ සඟවනවා. කොමරිමි පුරුෂියට දකුණුවාහල් කඩේ කටියයුත්තක් වෙනුවී යන්න වෙනවා. උතුරුවාහල් කඩේ ඉඳලා දකුණු වාහල් කඩට දුරතියෙනවා යුදුන් දුලහා. තුට දකුණවාහල් කඩේ. සේවේට ගයාාම ඒත් ජලය සම්බන්ධෙන් රැකියාවකට ගියාම ඒ ගමේ හිටපු එක්තරා දුප්පත් ස්තතියක් හම්වෙලා ඇ විවාහ වෙනවා. මේ කම්කරුවත් එකක විවාහ වනා. ති එහෙම විවාහවෙලා තිම පුරුෂයත්ක හොම ඉන්නකොට එකලේ නගර පෙන්වතුටි වාර්ෂිකව උත්සවයක් තියෙනවා විශේෂ උත්සවයක් මිනිස්ස සතුරු කරවන තිමේ උත්සවයට මේ දෙන්නා යන්න කතිකාවුණොදක විධ ක්‍රීඩා තියෙනවායි වට සම්බන්ධ වෙන යමුකිවවා. ඉද බරිඳ හනමේ පුරුෂයාගින් නොඹගේළඟ මුදල් තියෙනවද මගේ ළඟ න අඩමසක් තියෙනවා නොබේ ළඟ කියත් තියෙනවද. පුරුෂයත්කෝ මගේ ළඟට අඩමසක් තියෙනවා. ඉති ඒක තියෙන නන්දම් මගේ ළඟ නෙවේ උතුරවාහල් කඩේ මන් සගවලාව මං ඒකාරංගෙන්න්න කිවවා. ති යුතුන් දොල හදදුර යන්න ඕන. තින් එදා ඉර මුදුංවෙච්ච යාමයක් මළු පොලෝ තලයම අෞරශ්මෙන් ගිනියම් වෙච්ච මොහොතා තිමේ පුරුෂයා. දෙැ තුරවා හල් කඩට ුදුන් දුළලක් දුර යනවා අර අඩමසාරංගෙන්න්න. තික එදා රටේ රජතුමා සඳලු තලේ ඉන්නකොට මේ පුරුෂයා මෙහි ගිනි අව්වේ පාවාහන් යෝලක්වත් නැතුව යනව දකිනවා තින් රජු අනුවාන කරනව අනිවාරෙන්ම අත්‍යවශ්‍ය කරුණක් නිසා තමයි යනවෙත් ඇමි දුප්පත් පුරුෂයාව මාලිගාවට ගෙන්න්නේවා. ති රජුගොලින් කරුණු කාරණා හලා විස්තරහලා යන හේතුවත් අහනවා. ඉතන විශේෂ සංවාදයක් වෙනවා පස්ස කොහොමාරි දැන් මෙක් පුරුෂයා කියනවා මම අඩමසක් මේ මගේ සංගවල තියනව ඒකාරංගෙන්න්න යන්නේ ඉති රජු ඔහුගේ ගමනි තියෙන වෙහෙස බව දැකලා රජෝහොට කියනවා මම නුඹට අඩමස දෙන්න නුබාපහු දකුණුවාහල් කඩට යන්න ඇති පුරෘෂයා කියනවා මහරජ ඒ නුබේ දෙන්න අඩමස්ස මට දෙන්න මංගේ අඩමස්සත් අරගන්න හැයි යමං අරාඩමස්සත් ගන්න යනවා කිවවා ැ ජදනේකත් ගන්නවා ඕ සංඟව්කත් ගන්න යනවකිවා. දැන් රජුමේක දෙන්නහා දන්නේ ඒ තරන්දුර යි ඔහු නොයවා නැවත ගමටයවන්න. දින මුත් රජුට ඔහු පිළිතුරු දෙන්න අරවිදි. තිම ඔයිවිදියට රජතුමායික දැන් කතාාව වෙනකට රයිතු මාහිතන මොහටෙන මුදල් මද ඇති. තින් ඊට පස රජු කියීනවා හොඳයි මංනුමට මස්සක් දෙන්න. තිං ඊට පස කියීනව මහරජ ඔබේ එදෙන මස මට දෙන්න මං ඒකත් ගන්නන්. ැබමංහර අඩමසත් ර්ගෙනයෙන් යන්න. තිංර අයිතුම ඔයි විදියට පෙන්වතුනි ගණං වැඩිකර කර වැඩිකරර අන්තිමට කහවනුවත් දෙන්නංකුවා කහවුණු සීයක්ත් දෙන්නංකුවා කහවුන් ලක්ෂයක් දෙන්නම් කිව්වා බොහෝධනය දෙන්නම් කිව්වා ොයි කියන හැම එකකදිම පරුෂයක් කියන්නේ මහරජ ඒදනටිකක් දෙන්න නමුත් මමාර අඩම මස්සත් අර්ගෙනෙන් යන්න. අන්තිමට ම රජතුමා ඕටු පොරොන්තුනවා රාජ්‍යයෙන් භාගයක් දෙන්න කියලා. අන්න එතකොට තමයි ඔහුට අර අඩමස්ස ඕනේ නැහැයි කෙළ හිතුනි. තට බලන්නේ අඩමස්සට කොයි තරම් තන්හාාවක් කිතේ ඉපදිලා තියෙනවද. විශාල තන්හාාවක් කිත ඉපදිලා තියෙන්නේ. දැන් මේ කාරණාව මෙහෙම කිව්වට සමහර වෙලාවට බලන්නක දැන් සමහර අවස්ථාවන් වලදී සමහර අයට පින්වතුන ලැබෙනවා දෙමෝපියන්ගේ නොයෙක් නොයෙක් දේවල් ඉදන් ලැබෙනවා ගෙවල් ලැබෙනවා. සමහර වෙලාවට පින්වතුන බලන්න දැන්. ඒවායි ඒ බැඳීම සමහර වෙලාවට ඔවන්ගේ දෛනික ජීවිතවලට බාධ වෙනවා. එක දියුණුවට බාධ වෙනවා ොනොහරි ගැටලු. නමුත් ඒ බාධවල් ඉවසා දරාග නින්න මක දරකද දෙමෝපියන්ගේ ලබිච් දේනි. පරම්පරාවෙන් ආපුදේ නිසා තීක තමයිම තන්හාාව කියන්නේ මේ පුරුෂයත් අර අඩමසට බැඳුනි අන්නේ කාරණාව නිසා ඉතිං ඒ වෙලා වෙදී රජුදැන් රජීම් භාගයක් දෙන්නන් කිවෙන් පස තමයි ඔහුඒ යනගමන් අතර කර නමුත් ඒ කතාව කොහොමෝුණත් මොහු රජුගෙන් රාජ්‍යයෙන් භාගයකොත් ලබාගෙන රථවලින් උතුරුවාහල් කඩට ගිහිලා රාඩ මසාරගෙන තියෙනවා. ඉදිගේ නිසා ඔහුට නම ලැබුණන අඩ්ඩමාසක රාජා කියලා. දැම්ම අඩ්ඩමාසක රජයි රටේ රජුයි දෙන්න එකට රාජ්‍යය කරන්නේ. පිවිතරේ දවසක් රජතුමා පිරිසත් එක්ක උයනට යනවා අඩ්ඩමමාසක රජත්්‍යයනවා. රජතුමා අඩ්ඩමාසක රජුරුවන්ගේ උකුලේ හිසතියාගෙන උයන ටිකත් නිදාගන්නවා. තින් ඇතරේ ආරක්ෂාවටාපු අය ඔක්කෝමල ඒ තැංවලට යනු විධ කටයුතුවරට. පිනිතුර අඩ්දමාසක රජ්ජුරුවන්ට හිතේ තන්හාවක් උපදිනවා. මටම රටිං භාගයක් රාජ්‍යය කරලා වැඩක්නේ. මටම මුළු රාජ්‍යම ලබාගන්න පුළුවන්නන් හොදයි. හොඳම වෙලාමී වෙලාව කියලා කඩුව අතටරගෙන රජුව මරන්න හැතුවා. බලන්නක පින්වොතුන මෙත් තන්හාව සසර සත්‍යයා වසර කරන හැටි කොයි තරං අසරන භවට පත් කරනවද. රජුව මරන්න අඩ්ඩමාසක රජුට හිතක්කාවා. තිං අන්තිමටම ඔහුගේ හිතට මොහු චෝදනා කරනවා දිලින් දෙෙක් වෙලා දුක්කිඳපු මම රටම් භාගයක සමතත්වේ තබලා තමන් හා සමාන කෙනෙක් බවට පත් කරලා මේ තරම් යසයිසුරු සැප සම්පද්ධීපු මේ වගේ සත්පුරුෂයේක්ව මම මෙහෙම මරන්න සිතක් පහලවීමත් මගේ නින්දාව කියලා ඔහු තමන් ගතේ තිබිච්ච කඩු ඇතර විසි කරා. පස්සෙතින් රජුගෙන් සමාවගත්තා. පතුි දැන් මෙතන මේ කතාවන්ටිකත්්දිගටම යනවා ම බිෙන දවසක ජාත කතාව අප පිහතුරු දේශනා කරන්න මං එකක මේ ජාතකතාව හරිම ලස්සන ජාතකයක් ගංගමාල ජාතකය. මේ මේක තමයි පින්හතුනි තන්හාාව කියන්නේ. අපේ හිත තන්හාවිං බැඳගත් තම අපි පින්හතුනි අසරණ කරනවා අපිට තේරී ෙත්න්නේේ ඒක තමයි මේ භාගතුන් හස උගසැෙන සිිතුමාට කිීවී. අපි යම්තාක් සසර දුක්වින් ද නම් ඒ සියලු දුක්වලට මෝල බීජය තහාාව පිහතුන අපි වගේ අය ගැන කවර කතාද මේ ලෝකයේ පින්වතුන අති උත්තම පුරුෂයන්ම පවා අද මහන් නිරයට ඇදලාගාල තියෙනවාන මේ තහාාව ති වෙනෙද්දයක් ඕනනෑ හොඳ දාහරණෙන් අපේ දේවදත්ත හාමුදුරුව දේවදත්ත හාමුදුරද කොහෙදන්නේ. අවීචි මහනිරයි. දේවදත්ත හාමුදුරුව අදවිීචය කොහොමදන්නේ. යොදුන් සීයක් ස යොදුන්සීයක් පලල යකඩ කාමරේක දේවදත්ත හාමුදුරගේ ශරීරයාද යොදුන් සීයක් කොසයි යොදුන්සීයක් පලලයි. හිස යකඩ වහලේක. නලල් දක්වාම ගිලා බැහැලා පාදයන් දෙක යකඩ පොළොවේ වළලු කර ළඟටෙනකම්ම ගිලා බැහැලා දෑද දෙක යකඩ බිත්ති දෙකේ දෙපැත්තේ මැනික් කටුව ළඟටෙනකම්ම ගිලා බැහලා. හිසේ ඉඳල පාදාන්තය දක්වාම ශරීර අභ්‍යන්තරයෙන් තල්කඳක ප්‍රමාණ්‍ය යකඩ කූරක් ගිලා බැහැලා ඉදිරිපසෙන් තල්කන්දක ප්‍රමාණ්‍ය යකඩ කනුවක් මෙකුස පසාරු කරගෙන පසු පස බිත්තියෙන් ගිලා බැහලා. හිස පැත්තෙන් මහ ගෙනනි ජාලාවක් එෙනවා දෙපතුලෙන් මතු වෙනවා දෙපතුොල පැත්තිෙන් මහ ගෙනනි ජාලාවක් එෙනවා හිසින් මතු වෙනවා දකුණුවත පැත්තිෙන් ගෙන ජාලාවක් එෙනවා වම්මතින් මතු වෙනවා වම්මත පැත්තිෙන් ගෙනනි ජාලාවක් එෙනවා දකුණුවතින් මතු වෙනවා. කොුණ දේවදත් හාමුදුරු ඉන්න විදිී. දේවදත්ත හාමුදුරුව පින්වතුනී ඔය විදිහයට කොච්චර කාලයක් ඉන්න මද. අපේ ධර්මය සඳහන් කරලා තියෙන්නේ. අන්තර්කල්ප පනස් සතරක් ඉන්නම කියලා ඔය නිරෙයි දේවදත් හමුදු අන්තර්කල්ප පනස් සතරක් ඉන්නවා කිය කිවට බොහෝ දිනකොට ඒ කාලයේ සම්බන්ධෙන් අදහසක් නැතිවෙන්න පොළුවන් එක අන්තර් කල්පියකට පින්වතුනි මනුෂ්‍යවර්ෂම කොච්චර තියෙනවද කිවති එක ගණන් හදාගන්න නං අසූහය ලක්ෂ හතලිස් දහ වැඩි කරන්න ඕන අසංකෙකිින් ඉලක්කම අසංක්‍ය කියන්නේ ඉලක්කමට කියන නමයි බිදු තුනක්ති නිලක්කමට අපි කියන්නේ දාහ කියලා බිින්දු පහක්තේ නිලක්කමට අපි කියන්නේ ලක්ෂය කියලා බිදුු හතක්තිී ඉලක්කමට අපි කියන්නේ කෝටිය කියලා බින්දු එකසිය හතලිහක්තේ නිලක්කමට අපි කියන්නේ අසංක්‍ය කියලා එනම් අසූහයලක් ශහතලිස් දහ වැඩි කරන්න ඕනෑ ඔන්නව එකයි බිඳු එකසිය හතලයක්ක් ති අසංකය ලක්මි. එහෙම වැඩි කරාම ලැබෙන උත්තරයක් තියෙනවද ආන්නේ ගණන තමයි එක අන්තරකල්පයකට මනුෂ්‍යවර්ෂ ගාන. ඉතුට ඒ වගේ අන්තරකල්ප පනස් අතරක් දේවදත්ත හාමුදුර ආවිචියය දුක් විඳනවා අරවිදිටම එහෙම දුක්විඳන දේවදත්ත හාමුදුරෝ කියන ඇත්තටම කවු්ද අද දේවදත්ත හාමුදුරුව පිළිබඳ හරි හැටි කරුණු කාරණ නොදැනෑ දේවදත් ත හාමුදුරන්ගේ නමටත් නින්දා කරකර උන්හන්සේට කිසිීම ගෞරුවයක් නැතුව කතා කර කර අද කී දෙනෙක් පින් ඔතුනයක් කුසල් කරගන්නවද. දේවදත් අහාමුදුරෝ කියනෙ හිතන්නෙපා මෙහෙම නිරේ දුක්වින්දට සාමාන්‍ය කෙනෙක් කියලා. දේවදත් අහාමුදුරුව කියන්නේ අනාගතයි තවත් කල්ප ලක්‍ෂයකින් සට්ටිස්සර කියන නමින් පසේබුද්ධත්යේ ලබන්්ඩිද මහා උත්තමි. ඒ මහා උත්තමයා. අදා වීචීයට වැටිල ඉන්නවා.මනි මේක තමයි පින්වති අපි මෙතැද තේරුම් කරගන්නඕන් විශේෂකරුණ. ඒ තරම් පාරමිතා පුොරොපු මහඋත්තමි කල්ප ලක්‍ෂයකින් පසේබුදු වෙන වනං එහෙනම් මේ වෙනකොට අස්සංකෙ දෙකක් පාරමිතා පුරලාවසන්. තවත් විදිියකින් කිවතින්. අපේ භාගෙවතුන් වහන්සේගේ පාරිමිතා කාලයෙන් හරි අඩක්ම මේ වෙනකොට පාරමිතා පොරලිවරේ දේවදත්ත හම්රු. තව කල්ප ලක්‍ෂියයි පාරමිතා පුරන්න තියන්නේ. නමුදදැගේී ඥා වීචී. එනම් කොයි තරම් පිංකරපු පින්පොරපු මහ උත්තමිදද. ඒ තරම් පින්පොරපු මේ මහබෝධියන් කුරය. ඒ තරම් පපොර පිම්පුරපූ මේ මහා උත්තමයා අද අවිීචයට වැටුනිි මකක් නිසාද මෙිනි මේ තන්හාව නිසා මේ තන්හාව තමයි ඒ උත්තමය වද ඔය කියන අවිීචයේ ඔය කියන නිරයේ ඔය වගේ දුකට පත්කරවල තියෙන්දී ඒ මීට මහාකල්ප පහකට කලින් දේවදත්ත හාමුදුරුව මහාකල්ප පහකට කලින් පෙන්වතුනී වලළු වෙලෙන්දිී ගමින් ගමට නගරය නගරයට වලලු කඳක් කරේ තියාගෙන ගෙවක් ගයක්ක් ග්‍යයක් ගානි වලලු විකුණ විකුණ යන වලලු වෙලින්ද. දවසක් එක වයසක මිත්තනයක් ඉන්න නිවසකට යනවා. බොහෝම දිලිඳු පවුල. නිවස ඉන්නන්නේ මිත්තනයයි මිනිපිියකුයි විතරයි. මිනිපරිය වලු වෙල්ලෙන්ද දැකලා මිත්තනයේ ටන්ඩාන්ඩා කියනවා මට වලලු දෙකක් කරන් දෙන්න කියලා. තිිමේ මිනිපිරියගේ ඇඩීමන තර කරන්නත්බේ. මොදල්නෑකුවට පිළිගන්නෙත්න්නේ. ඉරි මිත්තනය කරන්න දෙයක් නැතිකමට ගෙදර තිබොන යකඩ තැටියා. වලලු වෙලෙන්දට ගිහිල්ල දීල කිව්වා පොතේ අපිළඟ කාසි පනම්නන්නේ. නමුත් මිනිපිරියය අඩනකන අතර කරන්නෙත්නේ. පොළුවන්නම් මේයකට තැටි අරගෙන ඔය වළුරුල් දෙකක් විතර දීලල් දෙන්න පුළුවන්ද බලන්නකු. වලලු වෙලින්දා යකට තැට අත්තට අරගෙන. සාමාන්‍ය බරකින් යුක්ත නිසා ඔහු කටුවක් අරගෙන ඒසිහින් තුඩෙෙන් එක කොනක් කීරුවා. ඔහු ගැෑස් දෙක පුදුම කෙරෙව්වාමොකද. යකඩ තැටියක් නවී එකරත්තරන් තැටියා. ඉති ඔොහු දැනගත්තා මෝන් මේක වටිනකම දන්නේනේ. මට මේක මෝංහෝ වංචා කරලා මර්ගෙනයන්න පුළුවන් කියලා කපට සිතක් හිපදි චොහෝ ඒක නැවත මිතනී ගැතට දලකිව්වා වලලු දෙකක් නෙවේ වලල්ලකින් භාගයක්න්න තරන්ගවත් මේක ටිනය කිවා. අර මිනිිිය අන්ඩ අන්ඩායිඉන් දෙද්දම වලලු කඳත් කරේතියාගෙන ඔහු වෙතනින් පිටත් වුණා සොළු මොහොත්තකින් තවත්වලලු වෙින් දෙක්කාවා ඒ වෙන කවුරුවත් දෙබේ අපේ මහබෝසතාණන් වහන්සේ උන්වහන්සේත් මේ ගෙදරට ගොඩවන මිනිපිරියමිත්තනෙද කියනවා අත්තම්මි කලින් වෙළෙන්ද හරි නපුරුයි අපට බොහොම සැරෙන් කතාකරේ මේ වෙලෙන්දටවත් ෝක දිල බලමුද එක වලල්ලක්වත් ගන්න පුළුවන්ද කියලා. ඉති මිත්තනය මේ මිනිපිරියගේ වදෙන් බේරෙන බැරිකමටම යකඩ තැටියත් අරගෙන ඇවිල්ලා ඒ වෙළෙන්දට අත්දියලකිව්වා පුතේ අපිළඟ කාසේ පනම් යහම ඉන්නහැ පොළුවන්නන් මේ යකඩ තැටි අරගෙන වලල්ලක් දෙන්න පුළුවන්ද බලන්න කියවා. බෝසතානන් වහන්සේ තඒ කතට අරගෙන සාමාන්‍ය බරක්තියන එකක් නිසා කටුවක් කරගෙන සිහින් තුඩෙන් කොනක් කෝරල බැලුවා. උන්වහන්සේත් ගේ ඇස් දෙක පුදුම කෙරෙවවා. ඉතිින් උන්වහන්සේ සසරෙත් කරුණාව මෛත්‍රයේ පුරුදු පුහුණු කරවපු මහ උත්තමික් නිසා. උන්වහන්සේගේ හිතට වංචා සහගත සිතුවිලියාවෙෙනේ. පාරමේ දම්පුරණ මහ බෝසතාණන් වහන්සේ ඒ මෑණියන් ගතට දීල කිවේ මෑනියනී. මේක යකඩ තැටියක් න මේක රත්තරන් තැටියා. නොඹල දන්වාද මේ කොච්චර වටිනවද කියලා මගේ මේ වල්ලලු කඳයි මගේ ළඟතියන මේ සල්ලිටිකේ ඔක්කොම දුන්නත්. ඔයය ්‍රත්තරන් තැටියටව මිලක් මට දෙන්න බැකිව්වා. ඉතින් අර මිත්්‍යන ගිහිතේ උන්වහන්සේ කෙරෙහි මෛත්‍රයක්ය පොදුනා. කමක් නැනු බොහොම සත්පුරුෂේ. කාරගෙන දෙන්න පුළන් ප්‍රමාණය වලු ්‍රිකා ක අපට දෙන්න කිව්වා. ඉතින් බෝෂතාාණන් වහන්සේ ඒකට උන්හන්සේ දෙන්න පුළන් උපරිම වටිනාකමක් දෙන්න ෙෙහිතාගෙන වලලු කඳයි තමන්ගේ ළඟතියන මුදදුල්ලු යො ෝමදීලා අඩ රත්තරන් තැටිය අරගෙන එතිනින් පිටත් වුණනා. දෙකර කපටි වෙලෙන්දා නිවසට ගොඩ වෙනම ගොඩවෙන්නේ කපටිකමින් අර පිරිසව රවට්ටල යකට තැටිය ගන්න. මිරත්තරන් තැටියේ ගන්න. ඉතිං ඒ වෙලා විදිී. මිත්තනීට මේක මතක් කරාම මිත්තනය දෙම්මික වටිනකම දන්න නිසා අර බෙල්ලින්දට හොඳ ටෝම දොස්කිව්වා. නොඹ මහකාපටියෙක් නබමහ අපුරේ නොඹ වංචාකාරයෙක් නොඹ දන්නවදක කොයිතරම් වටිනවද කියලා. නොඹ හිතන්න මංගික නොදැනගත්තද කියලා. නොම්බට වඩා. සත්පුරුෂ ගුණ දරමතිෙනෙ වෙලින් දෙෙක්කාවා ඔහු මේ වළලු කඳමාපිට දීල මේ මුදල් ටිකත්තපට දීලා ආනගේ රත්තරන් තැටි අරගෙන එක වටිනාකම දන්න කෙනා අරගෙන ගන්තොටට ගියා කිෙක්්වා. ඔහුගේ අතේ තිබිච්ච වළලු කද නොදනීම බිම වැටුණ. උම්මත්තකෙක් දනෝ වගේ වහාම ගන්තොටට දුවල ගියා. යනකොට බෝතාාණන් වහන්ේ පාරුව නැගලා. ගේ මැදක් වෙන කම්ම ගමන් කරලිවරයි. බෝසතානන් වහන්සේට කෑගහල කියනවා තොටියෝ තොටියෝ ඔය හොරාවරගෙනවරෝ මගේ මට අයිති රන්තැටියක් ඔය හොරකන් කරගෙන යනවා කියලා කෑ ගැහ්වා. නමුත් බෝසතන් වහන්ස්‍යයාාපසිත හැරුණිනේ. අන්න ඒ වෙලාව ඇතිවෙච්ච කේන්තියට තමයි ඔහු පස්පිටක් අතටාරගෙන. උඩට විසිකරල කියන්නේ උපෝපන් හැබ භවයකම මන්නුමගින් පල්ලිගන්නව කිය්වා. බලන්නකු පිංහතුන දේවදත්ත හාමුදුරු මේ සංසාරයෙහි වරද්ධ ගත්තු තැන බලන්නකු පින්හතුන දේවදත්ත හාමුදුරු අසරණ වෙච්ච තැන ඔ නෙදා තමයි මේ වෛරිය පටන්ගත්ති භාගතුන් වහන්සේත්තක මේ තියෙන වෛරේ ගණුදිනුව පටන්ගත් යන්නේදා එදා ඉඳල්ල පටන්ගත්තුවේ වෛරය උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබපු දවස වෙනකම්ම පිංවතුන එ දිගටම පවත්වාගෙනාවනි. ත අපේ පිවතුන් කල්පනා කරලා බලන්න අපේ මේ තන්හාව අපිව සසරේ විනාසකරන්ට පුළුවන් කොයිතරම් භයානක ගෙලෙස් ධර්මයන්ද කියලා. මික මිදීව දත් අ හා මුදුරන්ග වශයන්නේ ීහිත ඕන. දේවදත්ත හාමුදුරන්ට මේ සිදුවෙච්ච විපත්තිය දැකලා. පිනිතුර අපි හිතට ගන්න ඕනෑ මොක ද අපි හිතට ගන්න ඕනෑ. එතරම් පාරමිතා පුරපු මේ වගේ මහාබෝධි අංකුරයක් මේ වගේ භයානක සසරකට ඇදල දැම්වන. මේ වගේ අති භයානක දුගොඩක් විදින නිරයකට ඇදල දැම්මන. පාරමිතාවක් පුරණවද පාරමිතාවක් පුරන්න පටන් අරගෙනවත් තියනවද. එමන තන් පාරමිතාවක් පුරන්නවත් නැද්ද කියනකවත් හරි හැටින් නොදන්න. ඔබබ මාව පිංහතුනි මේ නිරියකට අද දානව කියෙක පින්හතුනිි මහලුකොදයද. එනිසා අපේ පිංහතු මිනිමේ කාරණාව හිතට ගන්න. දිවදත් අ හාමුදුරු පැවිදියුණින් පිගතුි ලාබ සත්කාර උපයන්න නෙව? හස පැවිදිවුණේ නිවන්ද කිනමුකොද උන්හසට ලාබසත් කාරවලින් කිසි මඩුපාඩුවක් තිබිච් කනෙක්නී. උන්වහන්සේ පැවිදිියුණේ සසරදුක නිමා කරන්න. නමුත් එහෙම පැවිදිවෙච්ච උන්හන්සේ ගෙහිතට දවසක් කෙලෙස් සිතක් එපුදුනානිී. රටේ බොහෝ ප්‍රභෝරු පිරිසක් ජීත වනාරහමට එනවා ඇවිල් අහනවකෝ භාග්‍යතුන් වහන්සේ සාරිබුද්ධයන් වහන්සේ කෝමොගගල්ලානයන් වහන්සේ කෝකාශපයන් වහන්සේ කෝනන්දයන් වහන්සේ මෙිහිම මිහිම මෙක්ිනිිකා එකිනිික ආහා යනවා. හැබැයි ඒන කවුරුවත් කෝ දේවදත් හාමුදුරෝ කිය රහන්නේනේ. පහතුලිනි දේවදත් අහාමුදුරුවන් ව හොයිනවන් නොහෙනව කියන කාරණාව දේවදත් අහාමුදුරන්වේ ශසන ප්‍රතිපදාව රන්න ාාවක්ද ේවදත් හමුදුරට නිවන්ද කෙනෙකට බාධාවක්ද නේ කිසිම බාධාවක්නේ. එක හෝයනව කියනක තමයි ඇත්තරම් බාධාවක් පෙන්නේ. ති දේවදත්ත හාමුදුරට හිතට බරක් වුණා මේ ඉන්න ඔක්කෝමලා එකනෙකා එකනෙකා හොයෙනවා කවුරුවත් මාව හොයන්නේ. මවත් හොයාගෙනන්න දායකෙක්ව හොයාගන්න ඕන කියලා තමයි. දේවදත්ත හාමුදුරු අජාසත්ත රජතුමා හොයාගෙනගී. ඔන්න දේවදත් අ හාමුදුරු මේ භවයේ කෙලෙස් වලට වටිනකම් දෙන්න පටන්ගත්තු පලවෙෙන තැන. කිස්සිීම වටිනාකමක් නැති සිතුවිල්ලකට දේවදත් අ හාමුදුරු වටිනකමන්ද උන්න අර සසර කුරුද්ද. බලනකු දේවදත් හාමුදුරු අසරණ කරෝපුතැන්. ඉතින් දේවදත් අ හාමුදුරග වශයෙන් නෙවෙයි. ඔය කියන යථාර්ථය ඔබට මට වෙන්න පුළුවන්. ඉති අන්නයි අනුතු රපේ පිංවතුන් දකින්න. මොකද අපේ මේ හිතේ උපදිනෙ මේ තන්හාව අපිව නසල දානකං සමහර වෙලාවට අපි දන්නෙත්න්නේ. තන්හාවෙෙන් පටන්ගෙන මේ ආරම්භ කරන කෙලෙස්න් අප අපි අපි උඩට උඩට ඇදල ඇදලගන්නවා. ඒට වටිනකම් දෙදේ කෙලෙස් වඩනවා නමු අපිම දන්නේන අපි විනාස වෙලයනක. තිමිනි මේ කාරණාව අපේ පින්වතුන් තේරුම් කරගඩ.ඒ බුදුරජාන් වහන්සේ මිනිමේ තන්හාාව ආදීනව යයිදා උදගසේන සිටතුමාට ප්‍රකාශ කරාම උන්න කනුව මුදනේ ඉඳගෙනම ඒ ගාතාව ශ්‍රවණය කර පුගසේන සිටතුමා සියලු කෙලෙස් ප්‍රහාණය කරලා ඒ තැන ඉඳගෙන මුතු මරහත් පලේ සාක්ෂාත් කරගත්තා ඉතිං උද්ගසේන සිටතුමා කනුව මුදුන ඉඳල බිමට වැඩම කලින් අරහත්ඵලේ සාක්ෂාත් කරගෙන. භික්‍ෂුන් වහන්සේලා උන්වහන්සේ ළඟටගීල් අහනවා පෘතජ්ජණන් වහන්සල් දන්නේ සිටානෝදෙන් රහත් වෙලා කියලා ්‍යහනවා සිටතුමනි මේ තරන් උස කනුවක් මුදුනින්දල පහලට බහිනකොට හිතට බියක් දැනුන් නැද්ද කියෙහවා ඉති ඒවෙලාවිදී සිටතුමාත් තෙරුන් වහන්සලට පිළිතුරු දෙන්නේ බය නසපු කෙනෙකොට ස්වාමිනිෙක් කොහන්ද බයක් උපදින්න කියලා. ඉති ඒ වෙලාවිදී භික්ෂුන් වහන්සල්ලාගේ හිත ප්‍රශ්න කරනවා දගසයන සිටතුමා හරියට මේ රහතන් වහන්සේ නමක් වගේ උත්තර දිනවක් කියලා බොරුවට. බොරු රහත් බවක් ආවේශ කරගෙන වගේ උත්තර දිනවා කියලා. දි භික්ෂුන් වහන්සේලා ගිහිල්ලා භාගිතුන් වහන්සේටඒ කාරණාව කියනවා. ස්වාමීනය උග්ගසේන සිටුගින් අපි මිහිම ප්‍රශ්නයක් ඇහ්ුවා උදගසේන සිටතුමා රහතන් වහන්සේ නමක් වගේ තම උත්තර දෙන්න කිව්වා. තිි වෙලයි භාගතුන් වහන්සේ මහනින මාගේ පපුත්‍රයාාව වඋගසේනෑ මේ සස්සර බඳින බැඳුම් ලිහලා සසරේ කෙලෙස් නසලා උතුම් අරහත් පලේ සාක්ෂාත් කරගෙනන්න කිව්වා. එනි සහෝ ගෙහිතේ කිසින්දු තැනක බියක් උපදිදිනේ තැතිගැනීමක් උපදින්න කිව්වා. ති භික්‍ෂුන් වහසේ අහනව ස්වාමීනී. මේ තරම් පහසුවෙන් අරහත්ඵලය ලබන්න පිනක් තිබිච්චම සිටතුමා ඇයි අහනවා සිටුභාවයක ඉපදිලා මේ වගේ දුක්විඳෙන කුලේ කැවිල ජීවත් වනේ කියලා. භාගතුනහස දේශනා කරන සසය කරපු කර්මයක් නිසා. මොකක්ද කර්මය කාශව භාගතුන් වහන්සගේ කාලයේදී මේ සිටතුමා සිටුවරෙක් වෙලා ඉන්ඳලදීන්නේ. භාගතුන් වහන්සේ පිරිණිවන් පැවම උන්නහසගේ ධාතුන් වහසල තැන්පත් කරල ධාතු චෛත්‍යයක් හදනවා. අන්නේ ධාතු චෛත්‍යයට උදව් කරන්න සිටතුමා තමන්ගේ පිරිසත්තික රත්තවලින්ගි හිල තියෙනවා. ඒ යන දවසී අතර මග දුර පිඩපාතිය වඩින හාමුදුර නොමක් මොන ගෙහිලා ති සිටතුමා රතනතර කරලා තවල තිබ චාහාර පාණිටිකක් කරගෙන පිඩපාට වඩින හාමුදුරුවන්ට දුවලගිල පූජ කරා. පූජ කළ ප්‍රාර්ථනාවක් කරන ස්වාමීනී මේ දානරසේ යානු භහවින් ඔබ වහන්සේ ලබපු නිර්වාණ රසේ මටත් ලෙබේවා කියලා ති උන්වහන්සේ සිටතුමාට ඒවිලාව පින් අනුමෝදන් කරා සිටතුමා ඒපින් අනුමෝදැ වුණ මේ සංවාදය කාටව තැහෙන්නේ. මොද රත්ත තියෙන දුරණ බිරිඳ රථේ ඉදගෙන අර හාමුදුරු වචන පිටකර මෝ විතරයි දැක්කින්. උන්වහන්සේ වචන පිටවෙන වැහෙෙනිනේ නමුත් උන්වහන්සකර මුව විවර වෙනකොට මේ මෝ ඇතුළ තිබිච ධන්තියන්ද එක්කා. දැක්කලා අර බිරිඳකි හිට අප හැදීමක් ඇතිවුණ. ඇගේ හිතටාවේ හරියට නළුවෙක් වගේ කියලා ඉරිං ස්වාමියත්තාවෙන් පසෙදී ඇ ස්වාමිය ටික වූවා ස්වාමීණි යනකොට නං හිතුනේ හාමුදුරුව නමක් වගේ කියලා හැබයි උන්වහන්සගේ මෙ දත්තික දැක්කැම් පසේ මට හිතුන නළුවෙක් වගේ කියලා තිං ස්වාමියත්මොකද කළේ එසේමයි සොන්දුරියකිල් අනුමෝදැංගුණ අර බිරිඳග හිතහ දන්න අනමෝදගුණ. ඉරම් බලනගොමි අනුම්කරපු පව් අනුමෝදන් වෙන හැති. අපි සමහර ඉන්නව නෙහෙම අද කාලෙ ගුඩා කලාට ඕගේ හරියට දකිල්ල වෙනවා. අපි තුම නරක වැඩ කරන මනුස්සයකන්නවා. තමන්ට නරකක් වෙලන්නේ නමුත් ඒ මනුසේ නරක වැඩ කරන්නේ. ඒ මනුස්සයට කවුරුවර ගහල කියල දෙැනගත්තොත්. ඒ මනුස්සයාව මරලා කියල දැන ගත්ත. සමහර වෙලාවට ඒ නුසයගේ කරදරේකට පත්වෙලත්නේ. ඒ මනුස්්‍යයාව දන්නත්නේ හපුයව දන්නත් නෑ. නමුත් ඒ හපු ගමම කෙනයි නස්්‍යයාව මරපිකම හොදයි. ඔයි මනුස්්‍යයට හොම ගහපිකම හොඳයි. අර අනුන්කරපු පව් අනුමෝදන් ගෙනවා. ඔය වගේ මනුසයකට ඔය වගේ පාඩම උගන්නෝපේ එකකම හොඳයි. මේ කොහේවත් යන පව් අනුමෝදන් එෙනවා. ඉතින් පින්හතුන ඔය වගේ අපි හරියට පව්කර ගන්නව වෙනම ඉතින් හිතන්න නම්. එදා අර බිරිද වච්චනය ප්‍රකාශකරම නිසා තමයි අපේ භාගතුන් අහසක ශාසනී නිලියක් වුණනි, ඒක් අඩුකුලේ කිපපු දුනි. ඉදින් සිටතුමා සිටුවෙලා පසුකාලේ අඩුකුලේ ගිහිල්ලා දුක්විින්දී. අර බිරිඳ කියපු කාරණාව අනුමෝදංගවෙච්ච නිසා. ඇති මේ කත්මං හිතන හොඳ කරුණක් හිතන්න. තිමිනි මේ කාරණාවල් හිතට නාගාගෙන අපේ පින්වතුනුන් පුළුවවාන් තරන් අකුසලින් හිතු මොදවගන්න කුසලේ හිත සමාදන් වෙන්න. පන්හාාව හිතේ උපදින තැන් හිතිම්ම නැති කරලා ධර්මයතුල් හිත පිහිටවා ගෙන කටයුතු කරන්න. අපේ පින්වතුම් වැෑයම් ගන්න. මේ උතුම් සද්ධර්මදානය මහත් උපකාරයක් වේවාගෙන ප්‍රාර්ථනාවෙන් අපි දේශනාව නිමාවට පත් කරනවා හොඳ එහෙමන අද දවසේදී. මේ උතුම්මූ සද්ධර්ම දේශනාව මොළු මහත් ලෝකයාකිරීම මහත් අනුකම්පාවෙන් දේශනා කරන්නට. අද මේ දේශනාවේ පින්මන්ත දායකත්තය ගෙන කටයුතු කරන්නේ. අද දිනට දෙවන ජනමදිනය සමරණ නොම්බර අනුව රත්මල් ගොඩ පෝරුව දණඩ ලිපිණේ පදිංචි. ගිහන්සා සයුන දියනිය තාාශිරුවාදය කරලා ඒ දියනේගේ දෙමෝපියන් පවුලේ පින්වතුන් තමයි දේශනාවේ දායකත්ේ දරන්නේ. දිිං ඔු බොහෝම සපුරර්ෂ ලෙස මේ පින්කමේ දායකත්තේ දරන්නේ. දිින් ඔවු ආදරනී දීනී ටාශිරුවාදය කරමින් මේ පින්කම සිදු කරන්නේ. අදා අති විශාල ශ්‍රාවක පිරිසාක්. දරමශ්‍රවනය කරනවා. එවැනි අති විශාල ශ්‍රාවක පිරිසකට දාානය කරන්නට මෙ ධර්මදේශනාවේ දායිකත්තේ දරලා. රැස්කරගතු සීලුම පින් ආදරනී දීනී ටනුමෝදං කරමු. ඒ ආදරණීය දීනියයට නිදුක් මිරෝගේ සුවපක් භහාවේ ලැබේවා කායික මානසික සුවපත් භාාවේ ලැබේවා. ඒ දියනිය ගමන් කරන අනාගතය කිසිම බාධාවක්නැතුව යහපත්ප ගත කරන්නට ශක්තිය දහිරිය ලැබේවා කියලා. අපපිමේ වෙලාවේ සෙත් පාර්ථනා කරමු. එදියනී ගැනාාගත බලාපොරතු සියල්ල සමුෘර්්ධමත් කරගන්නට මේ පින මහත් උපකාරයක් වේවා එදෙමෝපියන්ටත් පවුලේ හැමදිනාටමත් නිදුක් නිරෝගේ සුව සම්පත්තිය ලබේවා. ඕුන් සිදුදරගයනු ලබන සියලු යහපත් කටයුතුසාර ප්‍රකාරීම සාර්ථකමත් කරගන්නට තුනුරුවන්ගේ ආශිරුවාදිය ලැබේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම නමින් මිය පරලෝගයාාවූ සීලුමීගෙන් ඥාතිීන්ට මේ පින් අනුමෝදන් වේවා එහැමදිනාටමත්. පලෝකයේ ජීවිතය සූපත් කරගන්ට මේ පිනෝපකාරවේවා කිය අපි පින්ං අනුමෝදන් කරනවා. අවසානිල් ළඟා කරගතු සීලුමු පුුණ නිධර්මී බලෙන් නෙත්්නාලිකාවේ සභාපතිතු මන්ටත්, සාමාන අධකාරතු මන්ටත් කාරමන් ලිපිගත් හැමදිනාටමත් ධර්ම ශ්‍රවණය කරපෝබ පැහැමදිනාටමත් මේ කුසලේ බලයෙන් කෙටිම කාල්ලයකින් පහසුම ආකාරයෙන් සුකසාගත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාර් සතති ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මය. පාරමී ධර්මයක්ම වේවායි. සාධූ සාධූ සාධෝ කියා ප්‍රාර්ථනා කරගමෝ. ආකා සට්ටහා චබුම්මට්ටහා දේවානාගා මහින්ද්දිිකා, උഞන්ත අනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ දශනං චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාාවකං.